අපි දැන් ඉන්නේ අරගල භූමියේ. අපිට නමින් සඳහන් කරන්න ඕනේ නැති තරම් ප්‍රසිද්ධ. ඒ වගේම ඇත්ත කතා කරන හිමිනමක් අපිට හම්බ වෙලා තියෙනවා. රාජාංගනේ සදාරතන හාමුදුරුවෝ අපි දැනගනිමු අපි උන්වහන්සේගෙන් දැනට තත්වය මොකද්ද, ඇත්තටම ඉදිරියට විය යුත්තේ මොකද්ද කියලා. මම ගොඩක් සන්තෝසයි. ඇත්ත කතා කරන හාමුදුරුවෝ කිව්වම බොරු කතා කරනවා කියලා නෑනේ නේද? මුළු රටක් පිළිගන්නවා. රටේ කම කොතන ගියත් ඇත්ත කතා කරන හාමුදුරු කියලා තමයි කියන්නේ. සතුටුයි රටේ මිනිස්සු ගැන කතා කරලා මැරෙන්න තියෙනවා නම් ඒක මම ලැබපු වාග්යක් කොට සලකනවා. මේ තිරිසන්, මේ හොර, මේ චෞර, මේ පාහර රාජපක්ෂලා ගෝඨාභය පත් වෙලා මූ කරන්න ගත්ත කොරෝනා ජාවාරමේ ඉඳලා, කොරෝනා හොරකමේ ඉඳලා මිනිස්සු රවට්ටපු විදිහ දැකලා එතන ඉඳලා තමයි මම ආරම්භ කරේ. මේ රාජපක්ෂලා විතරක් නෙවෙයි, මේ රටේ 169ක් ඡන්දෙ දුන්න මූට මේ රට වෙනස් කරන්න අලුත් නායකයෙක් කියලා, රාජපක්ෂ පවුලේකෙක් කියලා නෙවෙයි, මේක ආරක්ෂක ලේකම් කෙනෙක් විනයක් ඇතුව රටක් හැදේ කියලා තමයි 169ක් මේ රටේ මිනිස්සු, මේ නන්දසේනට රටේ හාමුදුරුවරු, පිට රටවල ඉන්න මිනිස්සු අතින් වියදම් කරගෙන, ටිකට් එක අතින් වියදම් කරගෙන ඇවිල්ලා, කැලේ ඉන්න හාමුදුරු, ආරණ්‍යවල හාමුදුරු අවදාවත් ඡන්දෙ දීලා නැහැ. මේ වෙලාව නන්දසේන ගෝඨාභයට ඡන්දෙ දුන්නා. මේ රටේ හැම හාමුදුරු කෙනෙක්ම ඡන්දෙ දුන්නා. බැහැලා වැඩ කළා. සිවුර පැත්තකින් තියලා වැඩ කළා. එහෙම කරලාපු මේ නන්දසේන මූත් මුගේ අයියා මහින්ද වගේම පටන් ගත්තේ හොරකම. ඉතින් කොරෝනා එකෙන් තමයි ගජ මිතුරන්ට, නිස්සංක සේනාධිපතිලට, දිලි ජයවිර්ලට මූ හිතු හිතු විදියට හොරකම් කරන්න දුන්නා. ඊට එරෙහිව තමයි මම තීරණය කළේ මේ රටේ දූෂිත දේශපාලනය අවසන් කළ යුතුයි කියන තැනට ආවේ. එතන ඉඳලා තමයි රාජපක්ෂලට දෙන්න ගත්තේ හැම දේශපාලකයවටම පන්න පන්න. අද වෙනකොට ලංකාව පුරාම මිනිස්සු විවිධ තැන්වල තමන්ගේ ගමට, තමන්ගේ නගරයට ඒකරාශී වෙමින්, ගෝඨා ගෝ ගම්මාන නිර්මාණය කරමින්, ගෝල්පේස් පිටියට එකතු වෙමින් විශාල වශයෙන් අරගල කරනවා. ඒ තමයි විය යුත්තේ. මේ මදි තවම මේ රටේ මිනිස්සුන්ට දැනෙලා නැහැ. මේ කම්ම හොරු, මේ පට්ට හොරු, මේ හොරු තමයි මේ අපේ රට, මේ මගේ පොළොව විනාශ කරේ මේ දූෂිත දේශපාලුව. අද විතරක්නේ අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු ගමේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගෙන් සිට මේකට වග කියන්නට ඕනේ. 2022 මේ වර්ෂයේ මේ ඉන්න නන්දසේන ගෝඨාභය දක්වා සියලු දේශපාලඥයන් මේ රටේ සම්පත් හූරගෙන කෑවා. ඒ වගේම තමයි මුම්පත් කරපු, මුන්ට කඩේ යන, මුන්ට ආවඩන මේ වගේ අමාත්‍යංශවර, ලේකම්වරු, ඒ වගේම මේ දූෂිත දේශපාලකයන් පත් කරන දූෂිත රාජ්‍ය නිලධාරි මුන් සියලු දෙනාම එකතු වෙලා තමයි, යුක්තියක් නැහැ, සාධාරණයක් නැහැ, සුදුස්සට සුදුස්සනක් නැහැ. ඊළඟට අමතිත් එක්ක ඉන්නවනම් ඒ ගෑනිට උසස් වීම, අමතිට සල්ලි වියදම් කරනවනම් ඒ මිනිහට උසස් වීම, එවැනි මිනිස්සු තමයි දූෂිතය තමයි බහුතරයක් අපේ රටේ ඉහළ පුටුවල ජීවත් වෙන්නේ. ඒ නිසා මේ රාජපක්ෂ හෝ වේවා, සිරිසේන හෝ වේවා, ඊළඟට ඉන්න ප්‍රේමදාස හෝ වේවා, මොකක් ආවත් මුන්ට ආවඩනේ උන් රකින්න, දේශපාලඥයා මේ හොරු රකින්නවා කියලා දන්නවා. හොරු දේශපාලඥයා රකින්න, රාජ්‍ය නිලධාරීන් කියන්නේත් බහුතරයක් හොරු, ඒ වගේම දේශපාලකයන් කියන්නේත් හොරු. ඒ නිසා මේ දූෂිතයන්ගෙන් වෙනස් කරගන්න මේ රටේ ජාතික ප්‍රතිපත්ති සකස් වෙන්නට ඕන. ඒ වගේම තමයි ගමින් ගමට, නගරේ නගරයට තේරීපත් වෙන මන්ත්‍රීවරයා කොහොමකෙද්ද, කුඩ්ඩෙද්ද, පාතාලකාරයෙක්ද, අපරාධකාරයෙක්ද, වනචරයෙක්ද, ගණිකාවක්ද, ඒ වගේ එකෙක් පාර්ලිමේන්තුවට යවන්න සුදුසු, ප්‍රාදේශීය සභාවට යවන්න සුදුසු, මේවා සියල්ලක්ම බලන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රතිඵල හැටියට අද දූෂිත දේශපාලඥයෝ චණ්ඩි මැරයෝ කියලා හිතාගෙන හිටපු, මැර බලය පාවිච්චි කරපු දේශපාලුව අද ජනතාවගේ මේ පිපිදීම හරහා මේ මදි සුළු පිරිසක් තමයි තාම අවදි වෙලා තියෙන්නේ. මේ 110ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්. ඒ පිපිදීම හරහා අදටත් අපේ රටේ වහල්ලු ඉන්නවා. ප්‍රේමදාසගේ වහල්ලු ඉන්නවා, අනුරගේ වහල්ලු ඉන්නවා, පොහොට්ටුවේ වහල්ලු ඉන්නවා. මම කියන්නේ මේ රටේ පාලකයා මොකක් වුණත් කමන්නේ, ඒ පාලකයන්ට ඕන විදිහට මේ රට කරන්න දෙන්න එපා. අම්මා තාත්තා වුණත් කමන්නේ, ඔබ වරදක් නම් ඒ වරදට එරෙහිව නැගී සිටින්නට ඕනේ. ඊළඟ පාලකයා කවුරු වෙයිද දන්නේ නැහැ. ඒක පාලකයා පත් කරන්නේ මේ රටේ මිනිස්සු. හොඳට කල්පනා කරලා හොරුපත් කරන්න එපා. හොරු කවදාවත් මේ රට දිනුනු කරන්නේ නැහැ. හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන, කොන්ද කෙලින් තියාන වැඩ කරන මිනිස්සු මේ රටේ පාලකයන් විය යුතුයි. ඊළඟ කාරණේ තමයි මේ අරගලය දිනන්නට නම්
පක්ෂපාත ભેද තියලා 2,25,00,000 අඩුම තරමේ 150,000ක්වත් 160,000ක්වත් 169ක් ගෝඨාභය ඡන්දෙ ගත්තනම් අඩුම තරමේ කෝටියක්වත් 175,000ක්වත් අපි මේ මහපාරට බැසිය යුතුයි. අද වෙනකොට අපි දකිනවා විවිධ ප්‍රශ්න නිර්මාණය කරගෙන තියෙනවා. පාරවල් වහන පාරවල් වහන්නෙත් මිනිස්සු. පාරෙන් එනවා පාරෙ එන්නෙත් මිනිස්සු. හැබැයි බස් එකේ එන මිනිහනත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට පාර වහන මිනිහනත් මේ ප්‍රශ්නේ තියෙනවා. ගෙවල් වලට වෙලා ටයිකෝඩ් දාගෙන ඉන්න මිනිසුන්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා. බයින මිනිසුන්ටත් ප්‍රශ්නේ තියෙනවා. මේක එක මිනිස්සෙකුට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. පන්සලේ හාමුදුරුවන්ටත්, පල්ලියේ පාදටත්, මෞලවීතුමාටත්, පූසාරිතුමාටත්, සියලු පූජකයන්ට, සියලු ස්වාමීන් වහන්සේලාට, සියලු මිනිසුන්ට පොහොට්ටුවේද, UMPද, ශ්‍රී ලංකාද, JVPද මේක ભેදයක් නෑ. මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. ඉතින් ඒ නිසා රටක් හැටියට සියලු දෙනාම මේකට එකතු වෙන්න මෙතන 1,2,3,4 නෙවෙයි ගම්මාන මට්ටමින්, නගර මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් සියලු දෙනාම මේ අරගලයට එකතු වෙන්න. මොකද මේ අපේ රටේ රත්තරන් තිබුණු රටක්. අපේ රටේ පෙර රජදරුවෝ ඩොලර් නැති වෙන්න විදිහක් නෑ. මේ රටේ කොච්චර නිදහම් තිබුණාද? ඒ ඒ පාලකයෝ ප්‍රේමදාස කාලේ ප්‍රේමදාසයි පුතයි හම්බ කරා, නිදන් කොට දැම්ම. රාජපක්ෂේ කාලේ නමල් රාජපක්ෂල, මහින්ද රාජපක්ෂල දැයට කිරුල කියලා ගොඩ දැම්ම. ගම් මුදාව කියලා ගොඩ දැම්ම. කෝයි රත්තරන්, ප්‍රභාකරන්ගේ රත්තරන් කෝ? රත්නපුරයට යනකොට මැණික් මේ තරම් සම්පත්තියෙන් රටක් හතරවටේ මුහුද බෙනඩෝල් පෙත්තේ ඉඳන් කොමිස් ගහන්න මුන් පිටරටින් ගෙන්නුවේ. ඉතින් එහෙම රටක් දියුණු වෙන්නේ කොහොමද? අපේ රටේ කිසිම නිෂ්පාදකයෙකුට තනක් නැහැ. අපේ රටේ මිනිසුන්ට වාහනයක් පදින්න බෑ. ජපානයෙන් ලංකාවට ගේනකොට වාහනේ 110,000යි නම් මුන් මේ අපේ මිනිහෙක්ගෙන් ගන්න වාහනේට 150,000, 60,000 කෝටියයි. ඉතින් බදු පිට බදු ගහලා මේ රටේ මිනිසුන්ට කණ්ඩ නැ. මේ දේශපාලඥයෝ විතරයි, මේ පර දේශපාලුව, මේ බල්ලෝ මුන් විතරයි මේ රටේ සැප විඳින්න ඕනේ. අනිත් හැම මිනිහම දුක් විඳින්න ඕනේ. අනිත් හැම මිනිහම මොටරසයිකලේ යන්න ඕනේ. අනිත් හැම මිනිහම පුට් සයිකලේ යන්න ඕනේ. තව ටික දවසකින් යනකොට කරත්ත යන්න ඕන. ඉතින් මුන්ට විතරක් නෙමෙයි, මේ රටේ හැම මිනිසෙකම කැමති කාලා බීලා හුම සන්තෝෂයෙන් ඉන්න. ඉතින් මේ අරගලය ජය ගන්න නම් රටේ මිනිසු මොකා මේ ඊළඟ පාලකයා කවුරු වුණත් කමක් නැහැ. මම කියන්නේ ඊළඟට එන එකා මොකා වුණත් කමක් නැහැ. වෙන රටවල අර ඉන්දියාවේ වගේ හොරෙක් නම් පත් කරලා තියෙන්නේ, ඌ වෙනකොට ඌට සලකන්න තියෙන්නේ. එහෙම නැතුව මේ රට මේ අපිට ගොඩ දාන්න බෑ. ඉතින් සමස්ත රටවැසියන්ට කියනවා මේක අපි හැමෝගෙම ප්‍රශ්නයක්. එක එකාට බනින්නේ නැතුව පක්ෂ පිළිබඳව, පාට පිළිබඳව, ජාතිය පිළිබඳව, ආගම පිළිබඳව, කුලය පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි, හොරකම පිළිබඳව ප්‍රශ්නයක්. හොරු විසින් හොරාකෑමට ජාතිය, ආගම, කුලය කොටවල උන් විතරක්. උන්ට ජාතියකුත් නැහැ, හොරුන්ට ජාතියකුත් නැහැ, ආගමකුත් නැහැ, කුලයකුත් නැහැ, වර්ණයකුත් නැහැ, පක්ෂකුත් නැහැ, පාටකුත් නැහැ. උන්ට තියෙන්නේ අපි කොටවල, අපි වරවට්ටලා, මිනිසු රවට්ටලා හම්බ කර ගැනීම පමණයි. ඉතින් රටවැසියන්ට ආරාධනා කරනවා සියලු දෙනාම මේ අරගලයට සම්බන්ධ වෙන්න කියලා. එහෙම පුරවැසි හඬ වෙනුවෙන් අපක්ෂපාතී පුවත් වාර්තාකරණය ලංකා සී වොයිස්.